අපේ ගලගමහා හාමුදුරුවෝ මේ දවස් ටිකේ මේ ආරක්ෂාවට හැංගිලා ඉන්නේ අපේ අන්තාන සඳගිරිසෑයේ. ඉතින් හාමුදුරුවෝ හොයනවා ඇති කට්ටිය කොහෙද ඉන්නේ කින්දවන්ද කියලා. හැංගිලා ඉන්න කාරණාවත් මම දැන් කට්ටිය දන්නවනේ. ඔව්. මේ ඊයේ පෙරේද පහළ වෙච්ච කවුද? අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ. ඔබවහන්සේ ඝාතනය කරනවා කියලා වීඩියෝ එකක් දාලා තිබුණා මම දැක්කා. මරණ තර්ජන කරලා තිබ්බනේ. ඔව්. ඉතින් මේ ඒකට බයයි අපේ ගලගමහා හාමුදුරුවෝ දැන් ඇවිල්ලා ආරක්ෂාවපතා හන්තානට ඇවිල්ලා හන්තාන සඳගිරිසෑයේ අපේ తాවකාලික කුටිය තමයි හැංගිලා ඉන්නේ. දවස් 30ක් මෙහි ඉන්නවද ආරක්ෂාවට? නෑ. ඇයි ආවේ දැන් මේ හන්තානට ආවේ ඇයි හදිසියෙන්? හන්තානට ආවේ ඔබ වහන්සේ ඉතින් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ විශේෂයෙන් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ अवलोकितेश्वर बोधिसत्वयन् वहन्से අපේ නිර්මල බුදුදහමට ජීවරයේ දරාගෙනම මහ ජරා විදිහට හානි කරන භික්ෂු කණ්ඩායමකුත් මේ සිවණ පිරිස තුළම සමාජයේ අද අපිට දකින්න පුළුවන්. ඒක තමයි ලොකුම මේ වේදනාව. සාමාන්‍යයෙන් මේ අන්‍යාගමික වේවා අන්‍ය ජාතික වේවා මිනිස්සු බුදුදහමට ගහන එක යම් සාධාරණත්වයක් අපිට දකින්න පුළුවන්. ඒගොල්ලෝගේ ජාතිය නෙවෙයි, ඒගොල්ලෝගේ ආගම නෙවෙයි කියලා හරි. නමුත් සමාලාට ජීවරයේ දරාගෙන ඉන්න භික්ෂු භික්ෂුණී සමාජය තුළ ඒ වගේම උපාසක උපාසිකා සමාජයේ නියෝජනය කරන පිරිස් ගෙන් අද වෙනකොට අන්‍ය ජාතික සහ අන්‍ය ආගමිකයින්ට වඩා මේ ශාසනයට හානි වෙන තත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ සියලු බලවේගවලට විරුද්ධව බොහොම තර්කානුකූලව තොරතුරු ගවේෂණය කරමින් හරිම නිර්මාණාත්මකව පිළිතුරු සපයන වර්තමානයේ මම හිතන්නේ මේ ශාසන විරෝධී කණ්ඩායම් එක්ක නිරන්තරයෙන්ම ගැටෙන ක්‍රියාකාරීම වික්ෂෝ තමයි අපේ ගලගමහාමුදුර අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඉතින් හාමුදුරුවෝ ඇයි හදිසියෙම සඳගිරිසෑයට ආවි කියලා අපි දැන් පටන් ගමු. ඔව් ඇත්තටම මේ මහානායක ස්වාමින් වහන්සේලා මේ සම්බන්ධව කතා කරලා තිබුණා. මම කලින් ලිපි වලින් පවා දැනුවත් කිරීම කරා. උන්වහන්සේලා පවා බොහොම ප්‍රසාදයට පත් වුණා අපගේ මේ ඉදිරිපත් වීම සම්බන්ධව. නමුත් විශේෂයෙන්ම හාමුදුරුවනේ දැන් ඔය සම්බන්ධව තරුණ හාමුදුරුවෝ කීප දෙනෙක් තමයි හැමදාම CID එකට හරි එහෙම නැත්නම් ඔය කියන පොලිස් මූලස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ. ඒක නිසා හාමුදුරුවනේ මේ තරුණ හාමුදුරුවන්ට ජීවිතය දෙන්න වෙලා තියෙනවා. මේ අංගොඩ ඉන්න ඕනි. එහෙම නැත්නම් මානසිකව රෝගී වෙච්ච එහෙම නැත්නම් විවිධාකාරයේ විකෘතිතා ඔළුවේ තියෙන ඩ්‍රග්ස් අරගෙන කුඩු අරගෙන එහෙම නැත්නම් අයිස් අරගෙන විකෘති වෙච්ච ඔලු තියෙන මිනිස්සු විවිධ පිස්සු වැඩ කරනවා. ඒතර ඒ වගේ කෙනෙක්ව ඝාතනය කරනවා කිව්වත් සාම්නේ පුදුම වෙන්න දෙයක් නැහැ. පිටට බය නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලාව හමු වෙලා මේ සම්බන්ධව කතා කරලා යම්කිසි ආකාරයක ශාසනය තුල ඇතිවන ශාසන විරෝධී පුද්ගලයන් සම්බන්ධව යන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධව යම්කිසි ආකාරයක නීතිමය පැත්තෙන් අපිට වඩා දැන් උදාහරණයක් විදියට හාමුදුරනේ නීතිය කරන ආයතන කියන කතාව තමයි ඇයි නායක ස්වාමින් වහන්සේලා කම්ප්ලේන් එකක් එවන්නේ නැත්තේ ඇයි නායක ස්වාමින් වහන්සේලා මේ සම්බන්ධව මැදිහත්වීමක් කරන්නේ නැත්තේ කියන එක. ඉතින් ඇත්තටම උන්වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම පස්සේ උන්වහන්සේලාට ඔය ඇතිවන 250 සිදුවීම් ගැන කතා කරන්න හාමුදුරනේ වෙලාවක් නැහැ. ඊට වඩා උන්වහන්සේලාට වැඩ තියෙනවා. උන්වහන්සේලා අතන මේ සම්බන්ධව නිකන් තවත් එක පැතිකඩක් ගැන කතා කරන්න ඕනේ. ඒ තමයි මේ මෙතන හාමුදුරුවෝ සඳහන් කරන කාරණාව හරිම සාධාරණයි. ශාසන විරෝධීව මේ භික්ෂු සමාජයෙන්ම අපි අනිත් අය පැත්තකදීම භික්ෂු සමාජයෙන්ම මේ ශාසන විරෝධීව සිදුවන ක්‍රියාකාරකම් සහ ගිහි සමාජයෙන් ප්‍රබලව ශාසනයට එරෙහිව ශාසනය මේ තුරන් කරන්න නැත්නම් ශාසනය පරිහානියට පත්වෙන විදිහට යම් යම් ක්‍රියාත්මක වෙන තැන් සම්බන්ධයෙන් අදාළ ආයතනවලට වගකිව යුතු තුන්නිකායේ භික්ෂුන් වහන්සේලා මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නාර්ථය තමයි හාමුදුරුවෝ නගන්නේ. ඒක සාධාරණයි. හැබැයි අනෙක් අතට අපේ ගිහි සමාජයෙන් වේවා භික්ෂු සමාජයෙන් මම අපි සමාජලාට දැකලා තියෙනවා මේ ප්‍රශ්න එනකොට මේවා මේ බලන්නේ නැත්තේ ඇයි, මේවා විසඳන්නේ නැත්තේ ඇයි කියලා ඔය එන හැම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම මහානායක හාමුදුරුවන්ට නිකන් අභූත විදිහට චෝදනා කරන අවස්ථාවන් දැකලා තියෙනවා. සමහර තැනකදී
මේ මහානායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් විය යුතු තැනකදී ඉදිරිපත් නොවිච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි මේ අස්කිරි මල්වතු නායක ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ රාමඤ්ඤ නිකායේ අමරපුර නිකායේ නායක ස්වාමීන් වහන්සේලා මේ කටයුතු වලට මැදිහත් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේලාට විවිධ විදිහට මහා ජරා විදිහට අභූත චෝදනා කරන දොස් නගන කණ්ඩායම් අපි සමාජ මාධ්‍ය තුල දැකලා තියෙනවා. ඉතින් මෙතනදී සඳහන් කරන්න ඕනේ මේ ඔය අපේ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාට හරිම මේ නිර්දේ විදිහට විවේචනය කරන්නේ ඒ වගේම උන්වහන්සේලාට කිසිම ගරුසරුවක් නැතුව පහත් වචනයෙන් ආමන්ත්‍රණය කරමින් සමාජ මාධ්‍ය තුල මහානායක පදවිය සහ ගෞරවණීය ඒ තුනිකායේ නායක ස්වාමින් වහන්සේලාව මේ අපකීර්තියට පත් කරන්න යම් වැඩපිළිවෙලක් බෞද්ධ විරෝධී කණ්ඩායම් තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අය තමයි සමාජ මාධ්‍ය තුල උපක්‍රමශීලීව මේ තුනිකායේ නායක හාමුදුරුවරු සහ අස්ගිරි මල්වතු නායක ස්වාමින් වහන්සේලාට ওই විදිහට පහත් විදිහට ආමන්ත්‍රණය කිරීම කරන්නේ. ඉතින් උන්වහන්සේලාට මේ සමහරලාට අපි දකිනවා පන්සලක තියෙන ප්‍රශ්නයක්වත් මහානායක ස්වාමීන් වහන්සේලාට මේ උන්වහන්සේලාට මහානායක පදවි තිබුණා කියලා විසඳන්න පුළුවන් නෛතික බලයක් මේ රටේ නැහැ. ඔව් ඒකත් එහෙමයි අද අනිත් එක තමයි දැන් ඒකත් එක්ක ගත්තාම පස්සේ දැන් මේ කරන්නේ අර තියෙන අර ඔය වගේ ඔය 250යි ප්‍රශ්නනේ හඳුන්නේ. අත්තරම ගත්තාම මේක අභ්‍යන්තරයේ කල්ලි කණ්ඩායම් ගණනාවක් ඔවුන්ගේ රිසිසේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔය හෙළ හෙළ බුදුන් කියලා සංකල්පේගෙන ආපු කල්ලිය හාමුදුරනේ මේ සමාජයේ දෙකට බෙදලා ආම්දුරනේ බුදුහාමුදුරෝ දේශනා කළේ නිවන පිණිස කටයුතු කරන්න කියලා. හැබැයි මේ පිරිස මොකද කරන්නේ? බුදුහාමුදුරෝ ඉපදුනේ කොහේද? තන කොහෙද? ලොකේෂන් එක. ඔව් ලොකේෂන් එක හොයන්නේ දැන්. මේ ඉඳන් ආම්දුරනේ හදන්නේ කොහේ හරි ගල් ගෙඩියක් හරි හොයාගෙන මෙන්න මෙතන තමයි බුදුහාමුදුරෝ පළවෙනි වතාවට ඉඳගත්තේ. ආම්දුරනේ බුදුහාමුදුරෝ මෙන්න මෙතන තමයි ඇවිල්ලා ඉඳගත්තේ කියන එක අපිට වැඩක් වෙනවද හඳුන නිවන් සාක්ෂාත් වෙන මොකුත් ඕනේ නැහැ. මට සඳකින් සෑ ආදනකොටම ওই කණ්ඩායමේ හාමුදුරුවෝ කෙනෙක්ුයි තව ගිහි කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙතන අනිවාර්යෙන් ගෞතම බුදුහාමුදුරුවෝ වැඩපු තැනක් කියලා. සඳකිරිසෑම මම හදන්න පටන් ගන්නකොට මෙතන මගේ ප්ලෑන් එක දැකලා මම හදන්නේ මොන වගේ චෛත්‍යයද කතාවත් එක්ක දැකලා හන්තාන බල්ලා කිව්වා ගෞතම බුදුහාමුදුරුවෝ වැඩම කරලා වැඩ ඉදපු තැනක්ලු උන්වහන්සේගේ ස්පර්ශයෙන් ලැබහු තැනක්ලු හන්තාන කියලා කියනවා. හොඳ වෙලාවට හඳුනේ ඒ හරිය දැන් අර අපි දැක්ක ඔබ වහන්සේ 2015 විතර ඇවිල්ලා පුදුම දුකක් වින්ද තැන තිබුණානේ තන. එතන විශේෂයෙන්ම දැන් මොකක් හරි පැරණි ගල්ගඩියක්වත් තිබුණා නම් ඔබ වහන්සේ ඉවරයි. ඒ බේස් එකේ තියෙන ප්‍රශ්න ටික ගැන අමතක වෙලා දැන් මිනිස්සු ඔක්කොම මේ අවලෝකිතේශරේ පස්සේ යනවා. ලංකාවේ පේජස් වල ලංකාවේ channel වල ප්‍රධානම මාතෘකාව හාමුදුරනේ මේ බෝධිසත්වෙක්. මේ මිනිහා ලංකාවට එන්න කලින් හාමුදුරු මම මේ ගැන කිව්වා. එතකොට ඔය කියපු අනාවරණයත් එක්කනේ හාමුදුරු මට මෙයා මරණ තර්ජන කරන්නේ. ඒතර මම කිව්වේ මෙයා කා ඒකට බයට තමයි හන්තානේ ඇවිල්ලා ඉන්නේ දැන් මේ ආරක්ෂාව පත. අපි තමයි ආරක්ෂාව දෙන්නේ. එතකොට හාමුදුරනේ දැන් ඒ කියන විදිහට ඒ මනුස්සයා එන්න කලින් මම කිව්වේ මෙයාට මෙයා නතර කරන්න නෙමෙයි මං කිව්වා පැහැදිලිවම ලංකාවට එන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ඕනි කෙනෙක් ආගමක් අදහන්න පුළුවන් හැබැයි ඇවිල්ලා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා කියලා මෙන්න මහායානයේ තියෙන කතන්දරය කියලා අතිශයින්ම දරුණු සංකල්ප ටිකක් මේ සමාජයේ සුණු විසුණු කරන්න පුළුවන් සංකල්ප ටිකක් මිනිසුන්ගේ ශ්‍රද්ධාව කඩලා බිඳලා බිඳුවට වටලා භික්ෂුවගේ බලය නැති කරන්න පුළුවන් සංකල්ප ටිකක් මොකද ඒගොල්ලන්ගේ තියෙනවා සංකල්ප තුනක් හඳුරන්නේ ඒක තමයි ස්ත්‍රිය සුරාව සහ සූදුව මේ තුන තමයි ත්‍රිවිධ රත්නයේ වෙනුවට මහායානිකයන් ලංකාවට හඳුන්වලා දීපු දර්ශනය. නමුත් ඔක මහායානයේ මූල සංකල්පවලවත් ඕවා නැහැ කියන විනය. අපි කියනවානේ විනයෝ නාම සාසනස්ස ආයු කියලා. ඒක ඇතුලේ හාමුදුරුවනේ අපි කොණ්ඩේ අඟල් දෙයක් වැවුවා කියලා. ඒක හාමුදුරුවනේ විනය කැඩෙන්නේ නැහැ. ඒක ඇත්තට මේ අපි ඔව් ඉතින් හාමුදුරුවනේ ඒගොල්ලන්ගේ හොඳම දර්ශනය තමයි හොඳට බලන්න. ওই මහායානේ ප්‍රොමෝට් කරන කට්ටියගේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඩ්‍රග්ස් ගන්න අය. ඒ කියන්නේ ඒක සාධාරණීකරණය කරන්න බෑනේ මේ සොසයිටි එක ඇතුලේ. අපි තේරවාදී නිසා, විනය නිසා. ඊළඟට ගත්තාම පස්සේ සමහරලාට ගැහණු අය පාවිච්චි කරන අය. එතකොට ඒක ඒක කරන්නත් බෑ නිදහසේ අර තේරවාදී නිසා. ඊළඟට ඔය කියන අනිත් දේවල් පවා කරනවා. සල්ලි පරිහරණය අතිශයින්ම දරුණු විදියට. ඒ සල්ලි රිසිසේ පරිහරණය කරනවා. ඔබ වහන්සේලා ලස්සනට වැඩේ කරගෙන යනවා. ඒ ගිනුම් වාර්තා ඉදිරිපත් කළා. ඒ නිසානේ ඔබ වහන්සේ විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා හාමුදුරනේ දැන් මේ විදිහට මේ සමාජ ප්‍රවාහය තුළ වැඩ කටයුතු කරන දැන් එලිගල හාමුදුර ඔබ වහන්සේ ඒ වගේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ලංකාවේ දැන් වෙනස් විදිහකට සමාජ ආමන්ත්‍රණය කරන දැන් ওই ක්‍රමයේ මම දකින්නේ හාමුදුරනේ දැන් එදා ලංකාවේ භික්ෂුව විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය කළා. ඒ කියන්නේ මිනිසුන්ට ලෙඩක් වුණාට පස්සේ ළඟට ගිහිල්ලා විවිධ ශාස්ත්‍රයන් ආවරණය කරන්නේ විවිධ ශාස්ත්‍රයන් ආවරණය කළා. දැන් ඒක කරෙන්නේ නැහැ. ඒක කරන්නත් බෑ. දැන් ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒකට යන්න බෑනේ හාමුදුරනේ. දැන් වෛද්‍ය ශාස්ත්‍රයට ඉස්සර බොහෝ විට සියලු මේ සමාජයේ බොහෝ සේවාවන් ගමේ පන්සල කේන්ද්‍රවල ක්‍රියාත්මක කරගෙන කළේ. එතකොට ඒ වෛද්‍ය ශාස්ත්‍රය ඊළඟට නක්ෂත්‍රය අධ්‍යාපනය අනිවාර්යෙන් අධ්‍යාපනය ලබා දීම. ඒ ටික දැන් හැමදේම අපිට කරන්න ඕනේ නැහැ. දැන් වෙන ශාස්ත්‍ර ටිකක් එකට ඉන්නවා. එතකොට දැන් අපිට තේරවාදී වික්ෂුණු වහන්සේලාට සමාජය වෙනුවෙන්
ඇත්තටම ගත්තොත් දාර්ශනිකව මේ කරන වැඩේ තමයිලට වැරද්දක් වෙන්න පුළුවන්. මොකද අපි කරන්න ඕනේ නිවන් දකින එක තමයි. හැබැයි ඔය නිවන් දැකීම ඇතුලේ ලංකාවේ භික්ෂුව යුනික් කියලා මම හැමතැනකම කියනවා. ලංකාවේ භික්ෂුවට එක්තරා අවස්ථාවකදී වෙනවා ගෝදත්ත ආමඳුරු වගේ උසාවියේ විනිශ්චයකාරයෙක් වෙනවා. එක අවස්ථාවක තේරපුත්තාවේ යෝධයා වගේ තමන්ගේ සිවුර පැත්තකින් තියලා යුද්ධයට ගිහලා යුද්ධ ඉවර කරලා ඇවිල්ලා ආයෙ සිවුර දාගෙන රහත් වෙන්න වෙනවා. ඒ වගේ සෝමහාමඳුරු වගේ ජාතිය වෙනුවෙන් කතා කරන ජාතිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න වෙනවා. එතකොට හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ වගේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වගේ බයිබලය එක අතක අරගෙන අනිත් අතට ධම්මපදය අරගෙන යන්න වෙනවා වාදයට යන්න වෙනවා. ඒතර ඒ විදිහේ භික්ෂුවගේ භූමිකාව හාමුදුරුවනේ වෙනස්. එතකොට නිවන් දැකීම විතරක් කළා නම් හාමුදුරුවනේ අද මේ රට ඉතුරු වෙන්නේත් නැහැ. එතකොට දැන් ඔබ වහන්සේලා කරන්නේ මේකේ දුප්පත් මිනිස්සු ඉන්නවා. ඇත්තටම හාමුදුරුවනේ අන්‍ය ආගමිකයන් තුල දකින්න තියෙන හොඳ ලක්ෂණයක් තමයි ඒ අය ඒ අයගේ ශ්‍රාවක පිරිසට උදව් කරනවා. දැන් ඔබ වහන්සේලා මේ කරන දේ හරහා ඇත්තටම දැන් ලංකාවේ ඉන්න දුප්පත් අයට වචනයක් කතා කරගන්න බැරි. ඒ අය හාමුදුරුවනේ ඇත්තට අන්‍ය ආගමිකෙන් ගිහිල්ලා ඉවර වෙලා තකරමක් දීලා ලැක්කෝච්චියක් දීලා ඒගොල්ලන්ගේ ආගමට ගන්න එක වෙනුවට ඔබ වහන්සේලා විකල්පයක් විදිහට කරන දේ තමයි ගිහිල්ලා ගෙදරක් දාඩු ඒකට උදව් කරන්න කෙනෙක් සම්බන්ධ කරලා නැත්නම් ඔබ වහන්සේලාම ගිහිල්ලා දුක් විඳලා වහන්සේලා හරියට නිින්දක්වත් නැතුව ගිහිල්ලා මදුරුව කාගෙන ඒ වැඩේ ලස්සනට කරලා ඉතින් ඒ නිසා ඒක ඇතුලේ හාමුදුරුවනේ අර රිත්තකයක් තිබුණ මේ සමාජය තුළ ඔච්චර කාලයක් ඒ තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ යුතුයකමක් සමාජයට මගේ අරමුණ. ජනයාට ඒ වගේ මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට උදව් කරමු. ඒක තමයි හොඳම විකල්පය අන්‍යාගමීකරණය නතර කරගන්න. ඔය වගේ කතා කරන්න ඕන මාතෘකා ගොඩක් අපේ ආමතුරුන්ට විසඳන්න තියෙන ප්‍රශ්න දහස් ගාණක්. ඉතින් ඒවා අපිට ඒ මාතෘකා උන්වහන්සේ බලෝ කරන පිළිතුරු හොයන්න බලාපොරොත්තු වෙන තරුණ භික්ෂුවක් හැටියට මේ තේරවාදී දහම අපේ ශාසනය රැකගන්න පාසලක විශේෂයෙන්ම විශේෂ පාසලක ආචාර්යවරයන් වහන්සේ නමක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලේ නවුටලා දැන් Tamange වෘතියේ නියැලෙන ගමන් ඒ අතරතුර තමයි Taman දරාගෙන ඉන්න මේ කසාවතේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ චීවරය නියෝජනය කරන ගෞතම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ආරක්ෂා වෙනුවෙන් උන්වහන්සේ ජීවිතයත් පරදුවට තබල මේ කටයුතු කරන්නේ. ඉතින් උන්වහන්සේගේ මේ ඉදිරි වැඩපිළිවෙල උන්වහන්සේගේ සමාජ සේවාව උන්වහන්සේ මේ කරට කර තරඟ කරන මෙන්න මේ ශාසනයේ රැකගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ඔබට අධ්‍යයනය කරන්න ඒ වගේම මේ තොරතුරු දැනගන්න උන්වහන්සේට සවියක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්කම මම දාලා තියෙනවා ගලගම හාමුදුරුව කියන නමින් තියෙන Facebook page එක මම මෙතන mention කරලා තියෙනවා කට්ටිය මගේ මිතුරු පුළුවන් හැමදේනම් page එක follow කරලා මතවාදීව මේ ශාසනය ආරක්ෂා කරගන්න ශාසන විරෝධී මත ඛණ්ඩනය කරන්න මුන්වහන්සේ ගෙන යන වැඩපිළිවෙලට හැමෝම ශක්තියක් වෙන්න කියලා මේ වෙලාවෙම ආරාධනා කරනවා. ඒ විශේෂයෙන්ම හතර දැන් මේ වගේ වැඩපිළිවෙල කරගෙන යනකොට හඳුන ගහන නමක් තමයි හඳුන එක්ක මොකක් හරි දේශපාලන කණ්ඩායමකට සම්බන්ධයි කියලා. දැන් මම ප්‍රසිද්ධියම ඒක මෙහෙමයි ඒ චෝදනාවට ඔබ වහන්සේ දේශපාලනයේට නොගෑවෙන තාක්කල් ඒවා හිස් වචන විතරයි. ඒකත් එහෙම මම කියන දේ තමයි හඳුන මම හෙට දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණොත් මගේ මතවාදයේත් එක්ක ඉන්න මම වතාරින්. එතකොට ඉවරයිනේ හඳුනනේ. පුද්ගලවාදය සමයි ඔබ කරගන්න වැරදිම දේ. පුද්ගලය ප්‍රතිපත යන්න එපා. මම කියන්නේ දැන් මම පුද්ගලයෙක් විදියට මම කියන මතවාදයක් තියෙනවා මාත් එක්ක ඉන්න. මම හෙට දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණොත් මම අමතක කරා. අනිවාර්යයෙන්. එවනම් කට්ටිය Facebook page එක follow කරලා ගලගම හාමුදුරුවොත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේක සාසනීය වෙනුවෙන් කරන ඉල්ලීමක්.